ආයිබෝන් කියලා පිළිගන්නවා ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකට යාළුවල් සියලු දෙනාම ඔන්න වල අදත් එක්ක තුයෙන ශ්‍රී නෙට්වර්ක් තියෙන අලුත් වීඩියෝ එකක් එක්ක ඔන්න යාළුවනේ ඔයාලට අද ගේන්නේ ඔයාගේ WhatsApp account එකේ chat history නැත්නම් chat delete chat කොහොමද නැවත රිකවරි කරගන්නේ කියලා ඕනම කාලයක් ඔයාගේ අපි තුමු අවුරුදු දෙකකට ඉස්සෙල්ලා chat නැවත රිකවරි කරගන්න ඕනේ කියලා ඒ සියලුම delete වෙච්ච chat story එක රිකවරි කරගන්න කොහොමද කියලා මේ විදිහට කතා කරන්නේ ඔයාලා ගොඩක් අද ගත්තේ ඔයාලගේ වැදගත් file document photos ඒ වගේම videos ඔයාලගේ chat වලින් හදිස්සිය delete වෙලා තියෙනවා නම් ඒවා සියල්ලම නැවත රිකවරි කරගන්න පුළුවන් මේ වීඩියෝ එක මම කියලා දෙන options අර ඔයාලට දේසියෙන් පහසුවෙන් කිසිම app එකක් නැතුව ඔයාලට නැවත මේ ඔයාලා ඩිලීට් චැට් වෙච්ච චැට් හිස්ටරි එක නැවත අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා ගොඩක් අදගත්තේ මේ වීඩියෝ හොඳයි නේද? ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තවත් යාළුවෝට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු බල subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔන්න දැන් මම ඔයාලට පෙන්වලා දන්නේ මේ WhatsApp chat එක delete කළා. ඒක රිකවරි කරගන්නේ කොහොමද කියලා ඔන්න මම මගේ WhatsApp chat එක ක්ලීන් කරනවා ඔන්න ක්ලීන් කරා දැන් ඔන්න ඔයාලට පේනවා මේ chat එකේ කිසිම දෙයක් නැහැ ඔයාලා මතකයි මේකේ document හතරක් scan වෙලා තිබුණා photo හතරක් ඔන්න දැන් මම ඔයාලට මේක නැවත රිකවරි කරගෙන පෙන්නන්න කොහොමද ඒක කරන්න කියලා ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ फोन की वाट्सअप अकाउंट यानी कि ईट पास मेन मेतन दगुन पे उड़ती है डोट क्लिक कर वा सेटिंग्स वोट अन्न ईट पास अन्न मे चटकी तीन देवनी अट ए चटकी ईट पास मे चट बैकअप की ऑप्शन इकट अन्न बेंगाल पे मे चट बैकअप इकट आवा पास ඔයාලගේ WhatsApp backup Google Drive එකට මේ backup to Google Drive කියන එක daily කියලා වැටලා තිනවා සමහරුන්ගේ මෙතන මේ weekly monthly කියලා වැටලා ඇති මොකද Taman කැමති ක්‍රමයකට සතියකින් පස්සේ Google Drive එකට upload වෙන නම් මෙතන weekly කියලා දාන්න ඕන එතකොට සතියකින් upload වෙන්නේ daily යන නම් මේ daily කියලා touch කරන්න ඕන monthly නම් monthly never නම් ඕන වෙලාවක යන්න never කියලා දැමන ඕන වෙලාවක යනවා ඒ වගේ මේකේ daily කියලා මගේ එක නම් වැටලා තියෙන මොකද සමහර application ඒ කියන්නේ WhatsApp app එක install කරද්දී ඔටෝම මේ ඒ කියන්නේ අපි ෆෝන් එකට අනිවාර්යෙන් Gmail එකක් add කරලා තියෙනවා ඒ ෆෝන් එකට Gmail එකක් add කරලා තියෙන නිසා අනිවාර්යෙන් හැම ෆෝන් එකේම ඔයාලගේ හැම ෆෝන් එකකම අනිවාර්යයෙන්ම එන WhatsApp account එකට Google Gmail එකක් add වෙලා ඇති. add වෙලා නැත්නම් අනිවාර්යෙන් ඔයා add කරලා තියාගන්න. මොකද එතකොට ඔයාගේ WhatsApp account එකේ chat ඕනම කාලයක chat අපිට recover කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ හරහා අපිට අපේ අවශ්‍ය photo, video ඕනම දෙයක් අපිට නැවත රිකවර් කරගැනීමේ හැකියාව තියෙනවා අනිවාර්යෙන් මම හිතනවා ඔයාලගේ ෆෝන් එකෙත් මේක අනිවාර්යෙන් Gmail එකක් ඇඩ් වෙලා ඇති අනිවාර්යෙන් මේ බෑකප් ටු Google Drive කියන එක ඩේලි හරි වීක්ලි හරි මන්ත්ලි හරි මොකක් හරි එකක් ඔයාලා අනිවාර්යෙන් ටච් කරලා ඇති ඒ නිසා මෙහෙම ඇති කියලා මම හිතනවා එහෙම නැත්නම් අදම ඔයාලා මේක Gmail එක මෙතන Google account එක Gmail එකක් අනිවාර්යෙන් ඇඩ් කරගන්න ඇඩ් කරගෙන මෙතන බෑකප් ටු Google Drive කියන එකට ඔයාලා මන්ත්ලි මාසයකට අවසානට අප්ලෝඩ් වෙන මාසෙක ඩේලි අප්ඩේට් කරන ඩේලි ඔයා කැමති විදියක් ඉතින් ටච් කරලා තියාගන්න මම නම් මේක අනුමත කරන්නේ ඩේලි දාන්න කියලා එතකොට ඔයාලගේ ඩේලි මොටෝ අප්ඩේට් වෙනවා ඔයාලගේ මෙහෙම වෙලා ඇති කියලා මම හිතනවා ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයා මේ ඇප් එකෙන් අයින් වෙලා ඔයා යන්න ඕන ඔයාගේ සෙටින්ග්ස් වලට ෆෝන් එකේ ඔන්න ඔන් සෙටින්ග්ස් වලට ගියා සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයා මේ කියන්න ඕන ඇප්ලිකේෂන් වලට මගේ එක නම් ඇප්ස් කියලා තියෙනවා ඔයාලගේ ඇප්ලිකේෂන් ඇප්ලිකේෂන් මැනේජර් එක ඇති එක ෆෝන් වල එක එක දිලි තියෙනවා කොහොම හරි යන්න ඕන මේ ඇප් තියෙන ඇප්ලිකේෂන් එකට ඊට පස්සේ මේකේ යන්න ඕන WhatsApp කියන එක අපි හොයාගමු ඔන්න මම WhatsApp කියන එක ඔයාගාතේ ටච් කරන්න ඊට පස්සේ මෙතන මේ
මොබයිල් නැත්තම් මෙතන ස්ටෝරේජ් කියලා තියෙනවා ස්ටෝරේජ් කියලා ටච් කරලා මෙතන ක්ලියර් ඩේටා කියන එක ටච් කරන්න ඊට පස්සේ මේක ඕකේ කරන්න උන දැන් ඩේටා ටික ක්ලියර් වුණා ඊට පස්සේ මේ ඇප් එකෙන් අයින් වෙන්න දැන් ඔයාලට තව වැඩක් කරන්න තියෙනවා ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ඔන්න මමගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට යනවා ඔයාලගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඇති ෆෝන් එකේ ස්ටෝරේජ් එකට යන්න ඕනේ ඊට පස්සේ ඔයා මේකෙන් WhatsApp කියලා මේක ඇති ඒක තෝරගන්න ඕනේ මෙන්න තියෙන WhatsApp කෙන ෆෝල්ඩරේ මම ඒක ටච් කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේ දෙවෙනියට තියෙනවා database කියලා අන්න ඒක ටච් කරන්න ඕන ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන මේ MSD store කියලා තියෙන ෆයිල් එක ටච් කරලා ඒක රීනේම් කරගන්න ඕන මේ MSD store කියන එක ඉස්සරහින් backup කියලා ඒක ස්පේස් තියනලු සම්පූර්ණ ඊට පස්සේ ෆයිල් එක තියෙන්නේ backup MSD store කියලා තමයි ෆයිල් එක තියෙන්නේ ඒක රීනේම් කරගන්න ඊට පස්සේ මේකෙන් ඉවත් වෙමු අපි දැන් ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ WhatsApp account එකට යන එක ඔන්න මම WhatsApp app එකට ගියා ඔන්න දැන් මෙතන තියෙනවා agree and continue කියලා ඒක ටච් කරන්න ඊට පස්සේ ඔයාගේ මගේ ෆෝන් නම්බර් එක මම මෙතන දෙනවා ඔයත් ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතනට දෙන්න ඊට පස්සේ next click කරන්න ෆෝන් නම්බර් එක හරිද කියලා නම් ඕකේ එක දෙන්නවා ඊට පස්සේ ෆෝන් එකට කෝඩ් එකක් එයි ඒ කෝඩ් එක මම ටයිප් කරනවා මෙතන ඔයාගේ ෆෝන් එකටත් ඒ කෝඩ් එක ඒක කෝඩ් එක 6 pin නැත්නම් pin 6ක් තියෙන කෝඩ් එකක් එයි ඒක ටච් කරන්න මගෙන් අහනවා මම 2 step verification on කරලා තිබුණ නිසා මම අහනවා ඒක pin එක ඉල්ලනවා මම ඒ pin එකක් දෙනවා ඊට පස්සේ මෙතන continue click කරන්න මේ allow click කරන්න මේකත් allow කරගන්න ඔන්න මගෙන් අහනවා මෙතන මේ මගේ බෑකප් එක රීස්ටෝර් කරගන්නද කියලා මගේ WhatsApp account එකට මම මෙතන රීස්ටෝර් කියලා දෙනවා ඔන්න දැන් මගේ WhatsApp පරණ තිබ්බ බෑකප් සියල්ලම මගේ දැන් WhatsApp account එකට රීස්ටෝර් කරගන්නවා පේනවා අපිට මෙන්න ඔයාලට පේනවා ඊට පස්සේ මෙතන next click කරන්න ඊට පස්සේ ඔයා මෙතන නමක් දෙන්න ඕන ඔයාගේ account එකට මම නම දෙනවා මමගේ නම දෙන්නම් ඊට පස්සේ next click කරන්න මෙන්න මෙතනදී අහනවා නැවතත් බෑකප් කරගන්න වාගේ WhatsApp බෑකප් එක දෙන්න ඕන ඩේලිද වීක්ලිද මන්ත්‍රිද නේවද කියලා මම ඩේලි කියන එක දෙනවා ඊට පස්සේ මගේ Gmail එක හරිද කියලා නම් Gmail එක ඕකේ දෙනවා ඊටසේ ඩන් ක්ලික් කරන්න ඊටසේ මම මෙතන 2 step verification මගේ WhatsApp account එක run කරලා දෙන නිසා මෙතන කෝඩ් එක අහනවා pin එක අහනවා මම මේ pin එක දෙනවා ඔයාලත් ඔය අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එකේ 2 step verification එක on කරගන්න මොකද එතකොට ඔයාගේ WhatsApp account එක කාටවත් නැවත ඒ කියන්නේ හොරෙන් ගන්නවත් නැත්නම් hack කරලා ගන්නවත් කිසිම හැකියාවක් නැහැ ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp account එකට 2 step verification එක add කරගන්න ඔයා 2 step verification එක add කරගන්න දන්නේ නැත්නම් මම මගේ channel එකේ video එකක් කරලා දිනවා මම ඒක description එකේ දාන්නම් ඔයා අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ video එක බලන්න බලලා ඔයාගේ phone එකේ WhatsApp එකටත් අනිවාර්යයෙන්ම 2 step verification එක add කරගන්න එතකොට කිසිම කෙනෙකුට ඔයාගේ WhatsApp එකවුන්ට් එක හැක් කර ගැනීම නැත්නම් ලබා ගැනීම හැකියාව නැහැ. ඔන්න දැන් කරලා ඉවරයි. මගේ අපි ස්ටෙප් ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි බලමු අපේ පරණ තිබ්බ
වීඩියෝ ඒ කියන්නේ අපේ WhatsApp chat ඔක්කොම ඇවිල්ලා තියෙනවාද කියලා. ඔන්න මන් දැන් delete කරපු මේ chat එක අපව recover වෙලා දෙනවා වට පෙන්නනවා. මෙන්න මන් දැන් ඉස්සලා වාර chat එක delete කරලා පෙන්නවා. ඒ delete කරපු chat එක නැවතත් මෙන්න recover වෙලා තියෙනවා. ඔයාලා පේනවා. මේ ක්‍රමයේ හරහා ඔයාලට ලේසියෙන් පහසුවෙන් ඔයාලගේ delete වෙච්ච WhatsApp chat සියල්ල photo video එතකොට ડોකියුමන්ට් හැම දෙයක්ම ඔයාලට මෙහෙරා රිකවරි කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයාගේ WhatsApp message රිකවරි කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ ක්‍රමේ. සමහර අවස්ථාවලදී ඔයාලගේ වැදගත් ෆොටෝ, වීඩියෝ නැත්නම් chat නැත්නම් ડોකියුමන්ට් සමහර අවස්ථාවලදී delete කරලා යනවා. එතකොට අපිට recover කරගන්න නැත්නම් හරිම දුකක් දැනෙනවා. ඒ අවස්ථාවකදී ඔයාලට මේක නැවත recover කරගැනීමේ හැකියාව ලේසියෙන් පහසුවෙන් recover කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඇත්තටම ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා වීඩියෝ එක තවත් යාළුවෝ රුබන් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment කරන්න, ඒ වගේම තවත් යාළුවෝ රුබන් share කරන්න අමතක කරන්න එපා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button click කරලා මගේ channel එකට එකතු වෙන්න.